සමහරක් වෙලාවට අපි ජීවිතයේ දේවල් අමාරුයි කියලා අත්හරිනවා. හැබැයි එහෙම අත්හරින්න නැතුව අපිට ඒ දේවල් අල්ලගෙන ඉන්න පුළුවන් නම් අපි බෑ කියලා ගොඩක් දේවල් අත්හරිනවනේ. බෑ කියන එකේ තේරුම එක කරන්න බෑ කියන එක නෙවෙයි. ඒ නිසා ගොඩක් වෙලාවට අපි ජීවිතේ අත්හරින දේවල් අපිට අල්ලගෙන කරන්න පුළුවන් කියන විශ්වාසය ඇතුව කටයුතු කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපි හිතන් නැති විදිහට ජීවිතය ජයග්‍රහණය කරන්න සාර්ථක කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. එහෙම ජීවිතය ජයගත්ත දිරිය කාන්තාවක් එක්ක කතාබහ කරන්නයි අපි මීළඟට සූදානම් වෙන්නේ. ඇය විශේෂ නිෂ්පාදන නිර්මාණය කරමින් තමයි ජීවිතය ජයගන්න උත්සාහ අරගෙන තියෙන්නේ. ඉතින් අපි ඇයව අද දවසේදී බදාදා නුගසවනට ආදරෙන් පිළිගන්නවා. ඇය මානෙල් කෝට්ටේගේ මහත්මිය. අයිබන් ඔබතුමියට දැන් මේ කුළුබඩු නිෂ්පාදන පිළිබඳව කතා කරද්දී ඔබ ස්වයං රැකියාවක් ඉදිරි තමයි මේ කාර්යය ආරම්භ කරන්නේ. හැබැයි මේ හැම දෙයකටම කලින් මේ වගේ දෙයක් කරන්න ඕන. මේ වගේ නිෂ්පාදන පළක් මම පටන් ගන්න ඕන. මේ වගේ ස්වයං රැකියාවක් මම කරන්න ඕන කියන අදහස කොයි කාලෙදි දෙන්නේ? ඒක කොහොමද ඇති වුනේ? ඇත්තටම අර කොරෝනා කාලෙදි තමයි මම හිතුවේ මොන හරි කරන්න ඕනේ කියලා. ඒක 2019. ආ. 2021 ඒ වගේ තමයි පටන් ගන්න හිතුනේ. මොකද හස්බන්ඩ්ගේ ව්‍යාපාරෙම ටිකක් එතකොට වැහිලා. ඊට පස්සේ ඉතින් මම හිතුණා මේ මුදල් උපයා ගන්නත් ඕනේ, මිනිසුන්ට සේවයක් නෑන එක. ඔව්. ඒ ඉන්න මම මේක පටන් ගත්තා ඉතින්. අර කැමැත්තෙන් කරන දෙයක්. මානෙල් මහත්මිය, දැන් මිනිස්සුන්ට කරන සේවයක් කියලා ඔබතුමිය සඳහන් කරානේ. සමහරක් වෙලාවට මිනිස්සු, يعني සමාජයේ එහෙම දකින් නැති වෙන්න පුළුවන්. අපි මේක සේවයක් විදිහට බැලුවොත් මේක කොයි විදිහේ සේවයක්ද? අපි ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරමු. ඒ කියන්නේ මම මිලිස් කරල් ගත්තොත් ඒකේ නැටි කපලා සෝදලා ඊළඟට ලොකු ට්‍රේ හදලා තියනවා. ඒ වගේ දාලා වේලලා තමයි ඒක ගන්නෙ. තුන පහ සේරම හොදනවා. හොදලා ට්‍රේ වල දාලා වේලලා එහෙම තමයි ඉතින් කරන්නේ. ගොඩාක් පිරිසිදුයි. ගොඩාක් පිරිසිදුයි. ඒ කියන්නේ අපි වෙළඳපොළෙන් මිලදී ගන්න විවිධ කුළුබඩු වර්ග අපි වෙළඳපොළෙන් මිලදී ගන්නවා. හැබැයි මේ නිෂ්පාදන කෙරෙන්නේ කොහොමද? මේ දේවල් පිරිසිදුව කරනවද? මෙන්න මේ කාරණා පිළිබඳව අපි හරියට හොයලා බලන්නෙත් නැති තරම්. හැබැයි ඔබතුමියගේ අදහස තමයි හොඳට පිරිසිදු කරලා විශේෂම පාරිභෝගිකයාට හොඳ නිෂ්පාදන පළක් එකතු කරන එක. හොඳයි. එතකොට අපි ඒ ආරම්භය ගැන ටිකක් කතා කරමු. දැන් මේ වගේ නිෂ්පාදන, මේ වගේ රැකියාවක් ආරම්භ කරන්නට එකපාරට අපිට හිතුව පමණින් කරන්න පුළුවන් දෙයක් ලැබෙන්නේ නැහැ. හිතාගෙන ඉද්දි තමයි මට මිරිහාන ග්‍රාම ශක්ති එකෙන් මේ උදවකශ මා විදාතා මධ්‍යස්ථානයට සම්බන්ධ කරලා මහලගම. ඊපස්සේ ඒකෙදි තමයි මම ඒගොල්ලන්ගේ මාස 6ක ට්‍රේනින් එකක් කරා. ඒක සූම් මීටින් එකක්. ඊට පස්සේ එහෙම මට මැෂින් හම්බුණා. ඊට පස්සේ ඉතින් මම මැෂින් ටික එන්නත් ඉස්සෙල්ලා මම පටන් ගෙන ඉවරයි. කොහොමද මැෂින් ටික එන්න කලින් පටන් ගත්තේ? මැෂින් ටික එන්න කලින් මේ ගොරක මුට්ටියක් වගේ දර ඒක මම ඉතින් ප්‍රමිතියට හැදුවා. හදලා ඊට පස්සේ පොඩි කප් ටිකක් ගෙනෙල්ලා ඉස්සෙල්ලාම බිස්නස් එකේ ඒක මාගේ. ඊට පස්සේ ඉතින් මැෂින් ටිකත් හම්බුණා. හම්බෙච්ච එක මම පටන් ගත්ත වැඩ ටික. ඒ කියන්නේ වත්තේ ගොරක ගන්න තියෙනවද? නැහැ, මම කඩෙන් ගෙන ආපු ගොරක වගේ තිබ්බේ. ඒක අර අපිට කෝස් එකෙන් කරපු විදියට හැදුවා. ඊට පස්සේ ඉතින් මම හරි ආසයි මේ මගේ බිස්නස් එක දියුණු කරගන්න. ඊට පස්සේ ඉතින් පටන් ගත්තා මැෂින් ටික හම්බෙච්ච. හොඳයි. මේ මගේ අතේ මේ වෙලාවේ තියෙනවා මිරිස් කුඩු පැකට් එකක්. ඇත්තටම මේ සමහරක් වෙලාවට අපි වෙළඳපොළේ මිලදී ගන්න මිරිස් කුඩු වලට වඩා මේකේ මේ වර්ණය ටිකක් වෙනස්. මෙන්න මේ විදිහට මේ ටිකක් රතු පාටට තියෙන්නේ. වර්ණය ටිකක් වෙනස් අපි වෙළඳපොළේ දකින මිනිස් කුඩු වලට වඩා. ඒකේ විශේෂත්වයත් අපි කියමු කුමානෙල් මහත්මියයි. මෙහෙම ඒකේ අපි මිස ඔක්කොගෙම නැටි කපනවා. නැටි කපලා හොදලා ට්‍රේ වල දාලා, ඒ කියන්නේ නැටි සමහරකලාට එකතු වුණා තමයි වර්ණය වෙනස්. ඒක නිකන් අර සුදු පාටට තියෙනකොට ඒක නිකන් දුර්වර්ණයි වගේ. දැන් මේක ලස්සනයි දැක්කම ඕන කෙනෙක්ට ප්‍රියමනාපයි. දැන් අපිට මේ වගේ දෙයක් අපේ දැන් අපි හදන කෑමකට ව්‍යංජනයකට එකතු කරාම වර්ණය වුණත් හරි ලස්සනට පේනවා. හොඳයි. ඊට අමතරව තව මොනවද ඔබතුමියගේ මේ තව මගේ මන් තත්ත්ව පරික්ෂක හිම ගත්තා. ඔව්. ඒ අතරම අපි කතා කරමු. අපි මේ වීඩියෝ එකක් දකිනවා මානෙල් මහත්මිය. අපි මේ පිළිබඳවත් සඳහන් කරමු. මේ ගෙදරදී ඔබ කරන කර්තව්‍ය. ඔව්. අපි මොන වගේ දෙයක්ද මෙතන සිද්ධ වෙන්නේ? ගෙදරදී අපි ওই තුන පහ සේරම වේලනවා. වේලලා ඉවරලා ඒව වෙනම ලොකු බෝතල් වලට දාලා වෙනම කබඩ් වල තියනවා. ඊට පස්සේ
ඔක්කොම මිශ්‍රණය වෙන වෙනම බැදලා තියා ගන්නවා. මස් කරිය නම් වර්ග 24ක් නේ. ඔව්. ඒක මිස් වෙන වෙනම මම බැඳලා අර ලස්සනට තියලා ඒක ඊට පස්සේ තමයි අපි කලවම් කරනවා. කලවම් කරලා තමයි මැෂිමට දාන්නේ. හ්ම්. දැන් මුලින්ම මේ ආරම්භ කරේ මොන නිෂ්පාදනද? ඒ කියන්නේ මුලින්ම මිරිස් කුඩු හදන්නද පටන් ගත්තේ? ඉස්සෙල්ලාම මම ගොරක පේස්ට්ෙන් තමයි විස්සක් පටන් ගත්තේ. ඊළඟට මිරිස් කුඩු. ඔව්. ඒ කියන්නේ අපි මේ වෙලඳ පොලේ ගන්න තියෙන දැන් මේ කෑලි එක දැන් මගේ ඇති මේ වෙලාවේ තියෙන්නේ ගොරක පේස්ට් එකෙන් තමයි මුලින්ම වැඩේ පටන් ගත්තේ. ඒකත් තියෙනවා. ගොරක පේස්ට් එකක් තියෙනවා. හරි. ඊට පස්සේ මිරිස් කුඩු මස්කරි ඔක්කොම ගෙදර තමයි. තව අලු නිෂ්පාදන තියෙනවා සුප් කුඩු. තව උළුහාල් කුඩු මිශ්‍රණයක්. ඒව නවතම නිෂ්පාදනනේ. ඔබෙන් වෙළඳ පොලට එන ආරම්භයේදී ඔබ කරේ ඉස්සලම ගොරක පේස්ට් එක. ඊට පස්සේ ඉතින් අනිත් ඒවා ටික ටික පටන් ගත්තා. ඇයි ඇයි දැන් දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් දැන් ගොරක පේස්ට් එක විතරක් කරන්න පටන් ගත්තාම ඒක විතරක්ම ඇති. දැන් ගොරක පේස්ට් එකෙන් පටන් ගත්තාම ඒක ඒක හොඳටම ප්‍රමාණවත් මම තවත් නිෂ්පාදනවලට යන්න ඕනේ නැහැ කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. ඇයි ඔබ අනිත් නිෂ්පාදනත් තෝරගත්තේ? අපි ඒ කියන්නේ අපිට අර අපේ දුන්න පුහුණුවේ මිස් ඔක්කොම ටික කරා. ඒ කියන්නේ ඒ පුහුණුව මට ගොඩක් ඉවහල් වුණා. දැන් අනික මට ඊට පස්සේ වෙළඳ පොළ ප්‍රශ්නයක් වුණා. ගොඩක් අය අර පුරුදු පැත්තට යනවා වැඩිනේ. ඊට පස්සේ මට HNB එකෙන් තමයි උදව් කරේ. ගොඩක් උදව් කරා HNB එකෙන්. අපි මේ ග්‍රාමීය දැන් ලබා දීපු පුහුණුව තියෙනවානේ. අපි ඒක විදාත මධ්‍යස්ථානේ මහරගම. විදාත මධ්‍යස්ථානේ මහරගම. يعني ඕන කෙනෙකුට ඒ තැනට යන්න පුළුවන්ද? එහෙම පුළුවන්. ඕන කෙනෙක්ට ගිහලා පුහුණුව ලබා ගන්න පුළුවන්. මේ තව කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ තියෙනවා. තව මට තත්ත්ව පරීක්ෂක ගත්තේ නම් මං කාර්මික ඒ ආයතනයෙන් තමයි. ඒ කියන්නේ හැම දෙයක්ම දැන් අපි හිතුවපු පමණින්ම අපිට මේ වගේ නිෂ්පාදනය වෙනද පොලේ එකතු කරන්න බැහැ. ඒක ලොකු කාර්යභාරයක්. සහ ඒකට තත්ත්ව සහතිකයක් පව අවශ්‍ය වෙනවා. මේ මේ නිෂ්පාදන වෙළඳ පොලට අපි එකතු කරනකොට හොඳද නරකද කියලා බලලා. ඔය අතර අපි ගොරක පේස්ට් එක හදන හැටි චුට්ටක් කියමුකෝ. මල්මති බොහොම කෙටි. මේ හොඳට දැන් වැලිය යන හොඳට සොයදුවත් සෝදලි වෙලා හොඳට මම නම් ගලේ අඹරලා හිම කරලා හොඳට පදම් කරනවා කුරුදු දර දාලා. ඒක සාමාන්‍ය දවස් 4ක් විතර පදම් වෙන්න ඕනේ. ටික ලුණු දානවා. අර බටර් එක වගේ මිස්ටර් ඇල්ලුවාම තේරෙයි. එහෙනම් හොඳට ඒක හදා ගන්න ඕනේ අපි. හොඳයි. ඒ අතරම අනික මේකට SMS දාලා නැහැ. SMS කියන්නේ කල් තියා ගන්න ද්‍රව්‍යය. ඒක දාලා නැති ඉඳ ෆ්‍රිජ් එක නැතුව කල් තියා ගන්න පුළුවන්. ඔව් ෆ්‍රිජ් එක නැතුව එළියේ ඕන කාලයක් තියා ගන්න පුළුවන්. ඒ අතරම සුප් කුඩු මිශ්‍රණය කියලා තවත් අලුතෙන් හඳුන්වා දීපු නිමිශ්‍රණ නිෂ්පාදනයක්. අපි මේ ගැනත් කියමු. දැන් මේක සුප් කුඩු මිශ්‍රණය කොහොම කෙනෙක්ට හිතන්න පුළුවන් මේක රසකාරකයක්ද? එහෙම කියන සාමාන්‍යයෙන් රසකාරකට වඩා ඔක හොඳයි. මම ඕකේ සුප් එකට අඩං දාන්න ඕන ද්‍රව්‍ය තමයි දාලා හදලා තියෙන්නේ. දැන් ඇත්තටම සුවඳ බැලුවහමත් මේ වෙනස්ම, ඒ කියන්නේ නිකන් ටිකක් කුළු බඩුවල සුවඳම තමයි අපිට දැනෙන්නේ. ඔව් වෙන වෙනත් රසකාරකවල සුවඳක් අපිට දැනෙන්නේ. ඔය මස්කරි එක. ඒ වගේම මේ මස්කරි එක මේකනම් හරිම සුවඳයි මල්ලි මහත්මිය. අපි මේ මස්කරි එක හදලා තියෙන්නේ කොහොමද? මේකට කුළු බඩු 24ක් දාලා තියෙනවා. ඒ කියන්නේ සූදුරු, කොත්තමල්ලි, ගම්බිරිස් මිරිසුත් අනිවාර්යෙන් දානවා. ඒක සැරගතිය ගන්න. අනික සාධික වසාවා සෙනසාල්, හාල්, පොල්, කරාඹු තව දානවා. මේ තව කඩල එහෙම වර්ගයේ 24 වෙන දානවා. කරපිංචි කඩල සේරෝ. කඩලත් අපි එකතු කරන්නේ රම්පිසේර. ඒ කියන්නේ රම්පිසේර අපි ගන්නකොට ඒවා සෝදලා වේලලද ගන්න. ඊනියට පෙති කපලා මේ සේර එකත් උදේට මං කර වෙන්නේ වේලනවා. නැත්තම් අපිට අර ක්වොලිටිය ගන්න ගන්න බැරි නිසා ටිකක් අමාරුයි. හැබැයි ලොකු කාර්යභාරයක්, ලොකු කැපකිරීමක්. මම මේකට හරි ආසයි. හරියට ආදරය කරනවා මගේ බිස්නස් එකට. ඔව්. ඒතර දැන් කඩල එකතු කරනකොට කොහොමද? කඩල නම් මං ඒව නම් ටිකක් හොදලා මේ වේලනවා හොඳට. කඩලත් ඒකත් බදිනවා ඊට පස්සේ රන් පාට වෙන්න. මෙතන ගන්නවා. ඊට පස්සේ මැෂින් එකේ දාලා මැෂින් එක අර ගන්නවා. දැන් මේ අතරම පසු කාලීනව එකතු වෙච්ච නිෂ්පාදන මොනවද ඔබේ ව්‍යාපාරයට? දැන්ට මම ඉතින් තව තමගේ උළුහාල් කුඩු මිශ්‍රණයක් තියෙනවා. උළුහාල් ඇට මේකනම් හොදලා බැදලා එහෙම තියෙනවා. සෝදලා බැදලා කරපිංචා එහෙම එකතු කරලා මේ උළුහාල්
මේ විදිහට බදලා තියෙනවා. අපිට හරි ලේසිනේ නැත්තම් සමහර කලාවට අපි වෙළඳපොලෙන් උළුහාල් අරගෙන ඇවිල්ලා ගෙදරදී තමයි අපි මේ වගේ මේ කරපිංච දාලා බදලා කරලා කබලේ බදලා අරගන්නේ. දැන් මේක මේ විදිහට හදලා තියෙද්දි සාමාන්‍ය මෙහෙම හදලා තියෙනවා අපි දැකලම නැහැ. ඔව්. මේ බෝතලේට දාගන්න විතරයි තියෙන්නේ. මෙහෙම කබේ උළුහාල් බදලා වෙළඳපොලේ ගන්න තියෙනවා අපි දැකලම නැහැ. ඉතින් ඒ නිසා දැන් මේක හරි වටිනවා. අපිට මේක කෙලින්ම අරගෙන අපිට ගෙදර තියෙන කුඩු බඩු වලට එකතු කරගන්න තමයි තියෙන්නේ. හොඳයි. ඔය අතරම අපි මේ සීඹලා. දැන් සීඹලා ගැනත් අපි කතා කරන්න ඕන. විශේෂයෙන්ම අපිට ඉතාමත්ම මේ අවශ්‍ය කරන ද්‍රව්‍යයක් තමයි සීඹලා කියලා කියන්නේ. දැන් මේ නිෂ්පාදනය ගැනත් අපි කතා කරමු මානෙල් මහත්මිය. මේක නම් මිස් මම සාමාන්‍ය හොඳම සීඹලයක ගෙනලා ඔය පැකින් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් ලෙඩ රෝග ගොඩකට හොඳයි. මමත් අහලා තිනවා මේ දැන් මර්ධණයට හෘද රෝග වලට. ඒ වගේම මේ රතු පාට සීමලා එක ගොඩාක් හොඳයි කියලා මම අහලා තියෙනවා. ඔය එතකොට මේ කොලෙස්ටරෝල් ඔක්කොටම හැම ලෙඩකටම හොඳයි. ඉතින් පානයක් වශයෙන් බොන්නත් පුළුවන්. ඩ්‍රින්ක් එකක් හදලා. එහෙම බොන්නත් පුළුවන්. එතකොට දැන් මේ නිෂ්පාදන සකස් කරන්න මේ අමුද්‍රව්‍ය එකතු කරගන්නේ කොහෙන්ද? මගේ මහත්තයා තමයි ගොඩක් උදව් කරන්නේ. මහන්තය තමයි නුවරට ගිහිල්ලා ගේන්නේ සාධික වසාවාසී එනසාර ඒ ටික. ඊට පස්සේ කුරුදු නම් මාතරින් ගෙන්න ගන්නවා මම. අපි මහත්තයාගේ නමත් කියමු. මහත්තයා අජිත් බණ්ඩාර මට ගොඩාක් උදව් කරනවා. මහත්තයා ටේලර් ෂොප් එකක් කරන්නේ. මහත්තයා ඉතින් ගොඩාක් මට ගොඩාක් ලොකු රුකුලක් මේක ගෙනේ ගන්න. මහත්තයාගේ වැඩ කටයුතු කරන ගමන් ඔබටත් උදව් වෙනවා මේ නිෂ්පාදනය. තව ඉතින් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා ඒකලත් උදව් කරනවා. දරුවෝත් උදව් කරනවා. ඔය අතරම බැදපු 3-5 මිශ්‍රණය තියෙනවා. දැන් සාමාන්‍ය කියන්නේ කලු කුඩු. ඔව්. අපි සාමාන්‍යයෙන් මස් එකකට වුණත් අපිට මේ අපි බැදපු 3-5 පාවිච්චි කරනවානේ. එතකොට බැදපු 3-5 හරිම ඒකම අඹඹරැල්ල පොලොස් මාළු ඇබුල් තියල් හදද්දි ගන්න එහෙම තමයි හදලා තියෙන්නේ. මාළු ඇබුල් තියලකට ඔක හොඳම රසයි. හොඳටම තියෙනවා. ඊට අමතරව අඹ ඇබරැල්ල පොලොස් ඒවට ගොඩක් හොඳයි. ඒ කියන්නේ දැන් මේ අවුරුදු කාලෙත් එනවනේ. ඉතින් අවුරුදු කාලෙ එනකොට අපි කැමති ගෙදරින් අමුත්තන්ට හොඳ කුළු බඩු යොදලා රසවත් විදිහට මේ ව්‍යංජන සකස් කරලා කෑම හදලා ඒ අයට සංග්‍රහ කරන්න. ඉතින් එහෙම සංග්‍රහ කරන්න අපි හිතනවා නම් අපි හොඳ දේවල් තමයි ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න. එතකොට තමයි ඉතින් අපි හදන කෑමේ ව්‍යංජනේ රස එන්නේ නේද මානෙල් මහත්මිය? ඔව් ඇත්ත. අනිකාත් ගුණේ තියෙන ඕනේ ආදරෙන් හදන්න ඕනේ. පිරිසිදුව හැදෙන්න ඕනේ. ඔව්. අනික මගේ කහ එකත් හොඳයි. ඒකේ 아무තු පාටක් තියෙන්නේ. ඔව්. කහ පාට ස්ටීම් කරලා එහෙම තමයි කරන්නේ. ඔව්. දැන් අපි ගොඩක් වෙලාවට කහ කුඩු වෙළඳ පොලෙන් ගන්න ගියාම දැන් මේ කහ වල ප්‍රශ්නයක් තියෙනවා. සමහරක් වෙලාවට එහි වර්ණය වෙනස් වුණොත් අපි හදන අපි යොදන ව්‍යංජනයට වර්ණය වෙනස් වෙන්න බලනවා. එතකොට අර කෙනෙක්ට අපි බැලු බැල්මට අපි කියන්නේ කෑමක් බලපු ගමන් තමයි අපිට ඒ කෑම කන්න ආස හිතෙන. ඒකේ තියෙන මේ අපිට පේන ටිකට. ඉතින් ඒ නිසා අපිට පේන දේ රසවත් නැත්නම් අපි ගොඩක් වෙලාවට හිතනවා මේ කෑමත් ඉච්චර රහක් නැතිලා තියෙන්නේ ලස්සන ඊට පස්සේ බලන්න ඉතින්. ඔව් ඔව්. ඉතින් එතකොට මේ මානෙල් මහත්මිය දැන් මේ කහ කුඩු කොහොමද දැන් ඔබ හොයාගන්නේ කහ කුඩු? මම ඌරලා ඉවරලා ඊට පස්සේ ඒක සෝදලා ඊළඟට ස්ටීම් කරලා තමයි වේලන්නේ. වේලලා ඉතින් මැෂ්මට දානවා. හොඳට කර වෙන්න වේලලා ගන්නවා. දැන් පහුගිය කාලේ නම් අපිට මේ ඕනතරම් අමු කහ ගන්න පුළුවන්කම තිබ්බා. හැබැයි අපිට දන්නේ නැහැ කොහොමද මේක ගෙදරදී අපි සකස් කරගන්නේ කියලා. අපි ඒක පොඩ්ඩක් කෙටියෙන් කියමුද? මේ සදන විදියක් තියෙනවා. ඕකේ අර මව්වලේ කියන එක අපි දික් අතර කපන්න ඕනේ මව්වලේ. එහෙම කපලා හොඳට සෝදලා මම නම් ඒ කියන්නේ අමු පොප්ලින් එකක අමු පොප්ලින් රෙදි කඩකට දානවා. දාලා අරක තියෙන අර කාට ගැති යන්න ඇරලා තමයි මේ වේලෙන දාන්නේ. ස්ටීම් කරලා ඊට පස්සේ වේලනවා. දැන් මෙන්න මේ විදිහට විවිධ කුළුබඩු නිෂ්පාදන තියෙනවා. අපි මෙතන තියෙන නිෂ්පාදන කෙටියෙන් කියමු මානෙල් මහත්මිය. මෙතන තියෙනවා අනික අමු 3-5 බැදපු 3-5 මස් කරි තියෙනවා. ඊළඟට කහ තියෙනවා, මිරිස් කුඩු, මිරිස් කෑලි, ගම්මිරිස් ඇට, ගම්මිරිස් කුඩු, ගොරක, ගොරක පේස්ට් එක, තව සුබ් මිශ්‍රණය, සියබලා, ගොරක, කුරුදු, තව මගේ ටිකක් අඩුයි දැන් මේ සීසන් එකට ඉවර වෙච්ච නිසා.
ඉතින් මේ කුරුදු කුඩු එකක් තියෙනවා. එහෙම දැන් අපිට ලේසියෙන් කුරුදු කුඩු දෙක අපි ඒක බොන්න හරි පුළුවන් තේකට දාලා. හොඳයි. ඉතින් මානෙල් මහත්මිය මේ බලාගෙන ඉන්න කෙනෙක්ට ඔබෙන් සමහර කලකට මේ නිෂ්පාදන කරන්නේ කොහොමද? මේවා ගෙදරදී හදනවා නම් කොහොමද මේවා හදාගන්නේ? ඒ වගේ උපදෙස් කිහිපයක් ගන්න කැමති ඇති. ඒ නිසා අපි දුරකථන අංකයක් මතක් කරමු. බලාගෙන ඉන්න කෙනෙක්ට ඔබව සම්බන්ධ කරගන්න පුළුවන්. මාගේ දුරකථන අංකය 0.78 18 29 943. 0.78 18 29 943 කියන දුරකථන අංකයට කතා කරොත් ඔබට පුළුවන්කම තියෙනවා මානෙල් කොට්ටගේ මහත්මියට කතා කරලා මේ සම්බන්ධව තියෙනවා නම් යම් යම් ගැටලු ඒ පිළිබඳව ඔබට දැන කියා ගන්නට. ඉතින් අද දවසේදී මානෙල් මහත්මිය ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. මේ නිෂ්පාදන පිළිබඳව අපිව දැනුවත් කරාට බදාදා නුගසවන අපත් සමග හැඩ කරන්න ඔබ එක්ක දැනට ගොඩාක් ස්තුතියි. සියලුම දෙනාට අනික මාව හම්බෙන් සම්බන්ධ කරලා දුන්න මේ චින්තක මහත්මයාටත් ඇත්තටම ගොඩාක් ස්තුති කරනවා මේ අවස්ථාව ලබා දුන්නට මට. හොඳයි. අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් අරගන්න රැඳිලින්න කියලා ආරාධනා කරන ඔබේම ආදරණීය බතාදා නුගසවන සමගින්.